හැමෝම වගේ ළඟදී ඉඳලා ඉල්ලපු මාත්‍රකාවක් තමයි කොටස් වෙළඳපොළ. එහෙමත් නැත්නම් ෂෙයා මාකට් එක ගැන වීඩියෝ එකක් හරි කීපයක් හරි අරගෙන එන්න කියලා. ඉතින් මේ හැමෝගෙම ඉල්ලීම අහක දාන්න නැතුව ඔන්න අපි ඔයාලට ෂෙයා මාකට් එක ගැන වීඩියෝ සීරීස් එකක්ම අරගෙන එන්න හිතුවා. ඉතින් ෂෙයා මාකට් එකේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන තැන ඉඳලා මාසයකට ලක්ෂ ගණනක් කොහොමද උපයන්නේ කියන තැන වෙනකම් අපි ඔයාලට මේ වීඩියෝ සීරීස් එකෙන් අරන් එනවා. ඉතින් ඔය දැනටමත් දන්නවා ඇති ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් 10 දෙනා පවා මේ කොටස් වෙළඳපොළ හරහා සාර්ථක වුණාය කියලා. හොඳම උදාහරණය තමයි ළඟදී ධම්මික පෙරේරාගේ වත්කම එක දවසකින් කෝටි 1500කින් වැඩි වෙන එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ සීරීස් එකෙන් ඒ දේවල් පිළිබඳ වගේම ෂෙයා මාකට් එක පිළිබඳ ඉතාම විශාල දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වගේම මේක ඉතුරු වීඩියෝස් ටිකත් බලන්න අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. කොටස් වෙළඳපොළ. ඇත්තටම මේක ගැන කිව්ව හරියට ගමේ තියෙන පොළ වගේ. හැමෝටම ඕනි තමන්ගේ ළඟ තියෙන ඒවා වැඩිම ගානට විකුණ ගන්න. හැමෝටම ඕනි හැම එකක්ම අඩුවට ගන්න. ඇත්තටම මේකදී ඔයාට හැකියාව තියෙනවා මෙතන තියෙන ලැයිස්තුගත සමාගම් වලට ඔයාගේ මුදල් යොදවලා ඒවායේ කොටස් මිලට අරගෙන ඒ සමාගම් වල ක්‍රියාකාරීත්වයට සුළු ප්‍රමාණයකින් හරි දායක වෙන්න. ඔයාට ඇත්තටම ඒ සමාගම් වල කොටස් කරුවෙක් චෝටි හරි අයිතියක් තියෙන පුද්ගලෙක් වට මේකෙන් පත් වෙන්න පුළුවන්. කොහොමද මේ කොටස් මිලට ගන්නෙ? ඇත්තටම ප්‍රධාන වශයෙන් මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මූලික වෙළඳපොළෙන් මිලට ගන්න එක. අපි ඒකට කියනවා ප්‍රයිමරි මාකට් කියලා. ඊළඟට දෙවෙනියට තරම් කරුවෙකු හරහා මිලට ගන්න එක. අපි ඒකට කියනවා සෙකන්ඩරි මාකට් කියලා. ඉතින් මෙතනදී අපි මිලදී ගන්න හැම වෙලෙම ද්විතීයික වෙළඳපොළේ. තරම් කරුවන් තමයි ප්‍රාථමික වෙළඳපොළෙන් කොටස් මිලට ගන්නෙ. ඉතින් මේ සඳහා ඔයාට තියෙන්න ඕනේ මූලික අවශ්‍යතා මොනවද කියලා අපි බලමු. පළවෙනියට CDS ගිණුමක්. ඊළඟට ඒ ගිණුම තුල මුදල් තියෙන්නත් ඕනේ. ඊළඟට අපි කතා කරමු කොහොමද CDS ගිණුමක් හදාගන්නේ කියලා. මුලින්ම ඔයා ඔයාට ගැළපෙන මූල්‍ය තරව කරුවෙක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ එම සමාගම හරහා ඔයාට පුළුවන් CDS ගිණුමක් ඕපන් කරගන්න. ඉතින් කවුද මේ තරවකාර සමාගමක් කියන්නේ? තරවකාර සමාගමක් කියන්නේ කොටස් වෙළඳපොළ සමග සම්බන්ධතා ඇති පුද්ගලයන්. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම තරවකරුවෙක් අවශ්‍යයි ඔයා සෙකන්ඩරි මාකට් එකේ වෙළඳාම් කරනවා නම්. ඉතින් මේ සමාගම ඔයාට උපදෙස් දෙනවා මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳ තත්ත්වය, පසුගිය වාර්තා සහ තව බොහෝ දේවල් ඔයාට ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. එතනින් ඔයාට ලැබෙනවා උපදේශකෙක්. ඔහු හෝ ඇය තමයි ඔයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඇත්තටම ලංකාව තුර තියෙනවා මේ වගේ සමාගම් 20ක් විතර. ඔයාට පුළුවන් www.cse.lk වෙබ් අඩවියෙන් මේ පිළිබඳව හොයලා බලන්න. ඉතින් එතනින් ඔයාට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඇත්තටම මෙතනදි විශේෂ දෙයක් කියන්න ඕනේ කොටස් වෙළඳපොළ සමග කෙලින්ම අපිට ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තියෙනවා. ඒ මෘදුකාංගයේ පහසුකම් නම් මේ සියලුම සමාගම් ලබා දෙන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැන විස්තරත් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ තරවකාර සමාගම් මොන මොන විදිහේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම්ද දෙන්නේ කියලා ඔයාට පුළුවන් එතනින් බලාගන්න. ඊළඟට අපි කතා කරමු CDS account එකේ වැඩේ මොකද්ද කියලා. ඒක හරියට බැංකු ගිණුමක් වගේ. ඔයා යොදන මුදල් මිලට ගන්න කොටස් සුරකම්පත් වගේ දේවල් සියලුම දේවල් තියෙන්නේ අන්න ඒක ඇතුලේ. හරි. දැන් ඔයා ගිණුමක් හදාගෙන ඒකට මුදල් දාලා තියෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? ඔයා මේ දෙකම කළා නම් දැන් ඔයාට පුළුවන් කොටස් මිලට ගැනීමට. ඉතින් මෙතනදී කියන්න ඕනේ ඔයාට මුදල් යොදවන්න පුළුවන් නෝට්ටු වශයෙන්. එහෙමත් නැත්නම් බැංකු ගිණුමකට බැර කිරීමකින් හරි චෙක්පත් විදියට හරි විතරයි. දැන් ඔයාට තියෙන්නේ ඔයා කැමති සමාගම් කීපයක් තෝරගෙන එයාලගේ කොටස් මිලට ගන්න එක. හැබැයි කැමති කියලා හිතන සමාගම් වල කොටස් මිලට ගන්න නම් යන්න එපා.
මුලින්ම ඔයාගේ උපදේශකයාගෙන් අහලා බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස්වල ගන්න හොඳ. මොන මොන ඒවටද පොලියක් ලැබෙන්නේ වගේ දේවල්. තව දෙයක් ඔයා තීරණය කරන්න ඕනි ඔයා ඒ කොටස් ඉක්මනටම විකුණන්න හිතනවද නැත්නම් කාලයක් තියන් ඉඳලා විකුණනවද කියන එකයි. ඒකත් මතක් කරලා ඔයාගේ උපදේශකයාට කියලා තියන්න. ඉතින් ඔයාට මිලදී ගත හැකි අවම කොටස් ප්‍රමාණය සාමාන්‍ය 100යි. නමුත් එකක් දෙකක් වුණත් ගන්න පුළුවන්. හැබැයි 100ට අඩු කොටස් ගන්න ඕනි ඔඩ් මාකට් කියන එකේ. ඒවා අපහු විකුණන්න ඕනෙත් එතරම් තමයි. ඊළඟට මම ඔයාලට කියන්නම් මොනවාද මේකේ තියෙන කොටස් ජාති කියලා. ඇත්තටම විවිධාකාරයේ කොටස් තියෙනවා. ඕඩිනරි ෂෙයාස්, නන් වෝටින් ඕඩිනරි ෂෙයාස්, ප්‍රිෆරන්ස් ෂෙයාස්, වොරන්ට්ස් වගේ. මේ අරුණාම තව ජාති කීපයක්ම තියෙනවා. ඊළඟට අපි කතා කරමු කොහොමද කොටස් ගන්න කියලා. මම මුලින්ම ඔයාලට කිව්වා වගේ ඔයා තරවකාර සමාගම හරහා තමයි මේ සියලු දේවල් මිලදී ගන්න. ඔයා කිව්වහම එයාලා ඔයා වෙනුවෙන් එම කොටස් මිලට අරන් ඔයාගේ CDS කිරුමට දානවා. ඔයා CDS කිරුමෙන් සල්ලි වියදම් කරලා තමයි කොටස් මිලදී ගන්න. කොහොමද මේවා විකුණන්නේ? ඒකත් ඉස්සෙල්ලා වගේම තමයි. ඔයා ඔයාගේ තරවකාර සමාගමට කිව්වහම එයාලා ඒවා විකුණන ලැබෙන මුදල් ඔයාට චෙක් පතක් විදිහට ගෙදරට එවනවා. ඒ මුදල් ඔයාගේ CDS කිරුමට එකතු කරන්න ඕන නම් ලිඛිතව ඒක එයාලට දැනුම් දෙන්නත් ඕන. ඊළඟට වැදගත්ම ප්‍රශ්නේ අපිට ගාණක් අතට එන්නේ කොහොමද? මුලින්ම කියන්න ඕනේ කොටස් වෙළඳපොළ ආයෝජනය කියන්නේ අවදානම් සහගත වෙළඳාමක්. ඔයාලට ඒ අවදානම ගන්නම වෙනවා. මොකද එකපාරටම ඔයාලා කොටස් ගත්ත සමාගමක් කඩාවැටුනොත් ඔයාලගේ මුදල් වතුර යන ඉඩ තියෙනවා. ඉතින් ඔයා බය වුණාද? බය වෙන්න එපා. එහෙම වෙන්නේ නෑ ලේසි. නමුත් මිල උච්චාවචනය නිසා වැඩි මිලකට ගත්ත එකක් අඩු මිලකට විකුණලා අලාභ ලබන්න නම් වෙන්න ඉඩ තියෙනවා. හරි, දැන් ප්‍රශ්නෙට එමු. මූලිකම සහ ඉක්මන්ම ක්‍රමේ තමයි ඔයා ගත්ත සමාගමේ කොටස්වල මිල ඉහළ ගියොත් එම මිලට ඔයාගේ කොටස් විකුණලා ගන්න පුළුවන් ලාභය. මම උදාහරණයක් කියන්නම් ඔයාලට. ඔයා X කියන සමාගමේ කොටස් 400ක් ගන්නවා එකක මිල රුපියල් 10 ගන්න. ඒකේ මිල ඉහළ යනවා රුපියල් 12.75ට. ඔයා මොකද කරන්නේ? ඒකට කොටස් ටික දැන් වෙළඳපොළ මිලට විකුණනවා. මොකද වෙන්නේ? ඔයා රුපියල් 4000ක් වේදම් කරලා 5100ක් ලබා ගන්නවා. ඔයාගේ ලාභය රුපියල් 1100යි. ඊළඟ ක්‍රමේ සමාගමෙන් කොටස් වලට දෙන පොලිය ලබා ගැනීම. ඇත්තටම මේක හැම සමාගමක්ම කරන්නේ නැහැ. එහෙම පොලියක් ලබා දීමට ඒ කිසිම සමාගමක් බැඳිලත් නැහැ. සමාගමේ අධිකාරිත්වය තීරණය කළොත් අපි අපේ කොටස්කරුවන්ට පොලියක් දෙමු කියලා එයාලා ඒ වසරේ ගත්ත ලාභය අනුව කියනවා අපි එක කොටසකට මෙන්න මෙච්චර පොලියක් දෙනවා කියලා. ඔයා ඒ සමාගමේ කොටස් අරන් තියනවා නම් ඔයාට එම පොලිය චෙක් පතක් මගින් ගෙදරටම එනවා. උදාහරණයක් විදිහට අර මුලින් කිව්ව එක් සමාගම තීරණය කරනවා 2012 9යි 15 දිනට ඒ සමාගමේ කොටස්කරුවන්ට එක කොටසකට රුපියල් 1.50ක පොලියක් ලබා දෙන්න. ඉතින් ඔයාලගේ තිබෙනවා නේද එයාලගේ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔයාට ඒ දිනේදී රුපියල් 600ක් ලැබෙනවා පොලිය වශයෙන්. ඊළඟට කොටස් වෙළඳපොළ ගැන තව චුට්ටක් මම ඔයාලට කියන්නම්. හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපොළ ගැන. ඇත්තටම මේක විවෘතව තියෙන්නේ සතිය දවස්වල විතරයි. ඒකත් උදේ 9:00 ඉඳන් හවස 2:00 වෙනකම්. ඉතින් කරන ඕනම දෙයක් ඒ වෙලාව ඇතුළත ඔයාට කරගන්න පුළුවන්. ඒකත් එයාලගේ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුල වහන්න ඉඩ තියෙනවා. ඉතින් සියලුම රජයේ වෙළඳ මැංකු නිවාඩ දිනවල මේක වහලා. නමුත් කියන්න ඕනේ තරවකාර සමාගම් නම් හවස 4:00 දක්වා වැඩ කරනවා. ඉතින් කොටස් වෙළඳපොළ තුල තියෙනවා ප්‍රධාන මිල දර්ශක දෙකක්. එකක් තමයි සියලු කොටස් මිල දර්ශකය. මුළු කොටස් වල වෙළඳපොළ තත්ත්වය ගැන තමයි මෙයා කියන්නේ. ඊළඟට මිලන්කා මිල දර්ශකය කියලා එකක්. කොටස් වෙළඳපොළ පහුගිය කාර්තු 4 තුල ඉහළම ක්‍රියාකාරීත්වයක් දැක්වූ සමාගම් 25 තත්ත්වය තමයි මේ. ඊළඟට අපි කතා කරන්නේ ඔන්ලයින් ට්‍රේඩින් සහාය සපයන ගැන. ඉතින් තියෙන සියලුම තරවකාර ආයතන 21න් 18ක් අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපොළ සමග ගණතුල කිරීමට සහාය දක්වනවා. ඉතින් මේක හුඟක් ලොකු වාසියක් වෙනවා ගොඩක් පැතිවලින්.
මේව හරහා වෙළඳපොළ පිළිබඳ තොරතුරු ඒ සමාගම් පිළිබඳ තොරතුරු වෙනත් අධ්‍යාපනික වටිනාකමකින් යුත් ආයෝජනයන්ට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ලබා ගැනීමට පුළුවන්. ඒක ආයෝජකයන්ට විශාල පහසුවක් තමන්ගේ තොරතුරු වලට තමන්ගේ උපදේශකයා නොමැතිව ළඟා වීමට හැකියීම සහ උපදේශකයාගේ සහයක් නොමැතිව තනිවම වෙළඳාම් කිරීමට වඩා වේගවත් වගේම පහසු ක්‍රමයක් ඇත්තටම මේක. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ කොටස් වෙළඳපොළ ගැන ඉතාම සරල වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ ඉතිරි ටිකත් හැකි ඉක්මනින්ම ඔයාලා ළඟට අපි අරගෙන එනවා. එතකන් අපි එක දිගටම රැඳිලා ඉන්නවා.